දවසක් පසිරදනට අද අප ගිනුම් කරන සමයකරනවල දෙදස් දහනමය තුන්ගනි ගැටලු තමයි සකච්ඡා කරන සුදනම් වෙන්නේ. අපි කැනීම ගානට ගියෝ කමල් විසින් 2018 දින ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මේ ව්‍යාපාරේ 3/31 දිනට මූල ප්‍රකාශන උපුටාගත් දත්ත ටිකක් පහල දීලා තියෙනවා. මේකේ සියලුම ප්‍රධාන දේ තමයි ව්‍යාපාරයේ සියලුම මුදල් බැංක ගනුදෙනු ජංගම ගිනුම කරා තමයි සිද්ධ කරන්නේ. ඊට අමතරව අපිට අවශ්‍ය කරලා මේ කියන්නේ මේ 2019/31 දිනේ නවසන් වර්ෂන මූල්‍ය කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළිකෙදී පහත අයිතම සැලකිල්ලට අරගෙන නැහැ කියලා තව කියලා තියෙනවා. අපිට මේ දින දින ආරම්භක ශේෂයන් ටික ගන්න. ඊට පස්සේ ඒ වගේ සැලකිල්ලට ගත්ත නැති අයිතම 10ක් කියලා පිළි 10ක් ගන්න පුරා අපිට දක්වලා තියෙනවා. අවශ්‍ය කරලා තියෙන්නේ අංක 1 සිට 10 දක්වා අයිතම වල බලපෑම අගය සහිතව ගිණුම් කරන සමීකරණ භාවිතා කරමින් එක් එක් අගේ ඉදිරියේ වැඩි වෙන්නේ නම් දනාගයේද අඩුවන්නේ නම් දනාගයේද භාවිතා කරන්න උත්තර සපයනකොට මෙන්න මේ වගුව පාවිච්චි කරන්න කියලා. දැන් ඔයාලට පේනවාද මේ වගුවේ දීලා තියෙනවා දේපල පිළිතුරව කරන තොගය ලැබෙද්ද කලින් ගෙවු කුඩි මුදල් වෙළඳ ගෙවිතු වෙළඳ කුඩි වෙළඳ ගෙවිතු දෑ උපජිත වේදන ලද අධිකාරම් හිමිකම් මේ ටික මේ විශේෂයෙන් දාලා තියෙන්නේ මේ ගානේ මේ අපිට දීලා තියෙන මෙන්න මේ ටික. ඒත් ඔයගොල්ලෝ මේ ලොකුට ඒ ගැන හිතන්න දෙයක් නැහැ. කෙලිම ගානේ ඒ ටික දීලා තියෙනවා. හරි. එහෙනම් අපි ගලිම ගැලපිල්ල වලට යමු. ගැලපිල්ල තමයි පළවෙනි එක තමයි 3/31 දින අවසන් වාර්ෂික සඳහා දේපල පිරිතක උපකරණ මත ෂය 50000යි. 50000 නම් ලක්ෂ 5යි. ලක්ෂ 5යි කොහොමද සඳහන් කරන්නේ දේපල පිරිතක උපකරණ වලින් අඩු වෙනවා. ඇයි ෂය කියන්නේ අඩු වීම? ඒක හිමිකමනොත් අඩු වෙනවා. වියදමක් හින්දා. ෂය කියන්නේ ෂය වියදම. හරි. දෙවෙනි ගැලපිල්ල 2019 මාර්තු මාසයේ ප්‍රදර්ශනගාරයේ කුඩි 80000ක් කලින් ගෙවු කුඩි මේ ඇතුළත් කර තිබිනි. වැරදීමකින් වෙලා තියෙනවා. එහෙනම් මේක අපි නිරවද්‍ය කරන්න ඕනේ. කලින් ගෙවු කුඩියේ ගිණුම නැයින් කළා අදාළ වීදම් ගිණුමට දාන්න ඕනේ. කලින් ගෙවු කුඩියේ ගිණුම අඩු වෙනවා වීදම් ගිණුමුත් අඩු වෙනවා. මොකද මේක වියදමක් ඉන්න මේක දාලා තිබ්බලා දින මෙතනින්. තුන්වෙනි එක 2019 මාර්තු මාස සඳහා රුපියල් 5000ක බිලක් විදුලි බිල 2031 දිනට ගෙවා හෝ ගිණුම් ගත කරමතු බිල් 5000ක වියදමක් තියවා කරලා නැහැ. කරලා නැහැ කියන්නේ මේක ගෙවිය යුතු එක. එහෙනම් උපජිත වියදම් වලට එකතු කරනවා හිමිකම් වලින් අඩු කරනවා. ඇයි හිමිකම් වලින් අඩු කරන්නේ? මේක අදාළ වියදමක් හින්දා. මේ වර්ෂයට අදාළ වීදමක් හින්දා උපජිත වීදම් වලට එකතු කරන්නේ මේ මේ පුත්තල තාම සටහන් වීමක් නැහැ කියලා මෙතන ගෙවා හෝ ගිණුම් ගත කරන උතුබිනි කියලා කතාව තියෙන හින්දා. හතරවෙනි ගැලපිය 19/31 දින පිරිවැය 80000ක් ණයට මිලදීගත් බහණ්ඩ ගිණුම් පොත්වල සටහන් කරන උතුබිනි බහණ්ඩ 80000ක් අරන් තියෙනවා පොත්වල සටහන් කළ නැහැ. එහෙනම් ඒ ගැලපිල්ලම නැති වෙලා තියෙනවා. එහෙනම් හතරවෙනි ගැලපිල්ල තොගයට එකතු වෙනවා 80000ක් ගෙවන්න ඕනේ වගකීමක් වගකීම් වැඩි වෙනවා 80000ක. ඇයි අපි වගකීම් වැඩි වෙන්නේ? ණයට තමයි මිලට ඉතින් තියෙන්නේ. පස්වෙනි ගැලපිල්ල 2019/31 දින පිරිවැය 1,02,000ක බහණ්ඩ රුපියල් 4,00,000 අත්පිට මුදලට විකිණීම පොත්වල සටහන් කරනවා. උතුබිනි කෙසේවත් මම සඳහා ලද චෙක්පත 2019/4 දින බැංකුවේ තැන්පත් කර තිබුණා. චෙක් එක බැංකුවේ තැන්පත් කරලා තියෙනවා කියනවා 4,01 ඊළඟ ගිණුම් ගත වර්ෂයට අදාළ සංසිද්ධිය. 1,02,000ක බහණ්ඩ 1,04,000කට තමයි විකුණලා තියෙන්නේ. 1,02,000ක බහණ්ඩ අඩු වෙනවා 1,04,000ක් මුදල් වලට එකතු වෙන මුදල්. දැන් කිව්වට දැන් බැංකුවට ඉදිරිපත් කරලා තියෙන හැබැයි ඊකින් කතා අපි කියන්නේ මේක මුලින්ම ගානේ කියනවා සියලුම ගණදෙනු බැංකුවම කරා තමයි සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් 1,02,000කට 1,04,000ට විකම 1,02,000ක් ලාභයි. ඒකම 1,02,000ක් වැඩි වෙනවා. 6 පිරිවැය 40,000ක තුගායිත වර්ෂය තුලදී විනාශ වූ අතර එමාන්තම විකිනි හික්කත් වෙන තුබි. එහෙනම් 40,000ක බඩු ආයෙ පුරන්න බෑ. කෙසේ වෙතම අයිතම අයිතම පිරිවැට 2019/31 දිනට තොගේ ඇතුළත තිබු අතර දී උපලබ්ධිය ගැන නොවිය. ඒ කියන්නේ රුපියල් 40,000ක බඩු උපලබ්ධියක් නැහැ කියන බිඳුවයි කියන එකනේ. එහෙනම් මේක පොත්‍රේ ලියා හරින්න බෑ. එහෙනම් 6 වෙනි කියලා පිළි. 40,000ක තොගයක් අඩු වෙනවා වියදමක් අපිට තොගේ ලියා හැරීම අපේ ලාභ ලැබිනුම හිමිකමෙන් අඩු වෙනවා. අංක 7 අයිතම 40ක් මිලට ගැනීම සඳහා ගනුදෙනු කරවූ විසින් අනුමක් ඉදිරිපත් කරන ලදී. මෙම බහණ්ඩවල විකුණුම් මිල 240,000ක් වූ අතර මෙම මුදල වර්ෂය තුලදී ලැබී නැත. මෙම මුදල අධිකාරම් ගිණුම් සටහන් කර ඇත.
කෙසේ වුද එම අයිතම අඩක් පමණ 2019 දිනට කඳුළු කොට බෙදා හැටි ඇති අතර ඒබැයි පිරිවැය 80000. තවද බෙදා හැරීම දාලු කිසිදු සටහනක් තබා නැත. ඉදිරි භාණ්ඩ බෙදා හැරිය යුත්තේ ඉදිරි වර්ෂයේදී. 2,30,000ක් මේ වසරේ මුදල් හම්බෙලා තියෙනවා. මේ මුදල් අත්තිකාරම් මට සටහන් කළා තියෙනවා. හැබැයි අඩක් විතරක් ගෙවලා තියෙන්නේ ඒවැය පිරිවැය 80000. එහෙනම් මොකද අපි කරන්නේ? තොගේ ඒවල තියෙන 80000ක් විතරයි. තොගේ අඩු වෙනවා 80000. අත්තිකාරමක් හම්බෙලා තිනෝ කීයද? 2,40,000. ඒ වුණාට අඩක් පමණයි ගනුදෙනු කරන්න බෙදලා. එහෙනම් 1,20,000ක විකුණුම් බිලක් තියෙන බහණ්ඩ පමණයි යවල තියෙන ගනුදෙනු කරුවන්ට. ඉතුරු ටික ඊළඟ අවුරුද්දේ කියනවනේ. එහෙනම් 2,40,000න් භාගෙ තමයි 1,20,000. අත්තිකාරම සටහන් කරලා තියෙනවා ඒක අඩු කරන්න ඕනේ. 2,40,000න් අඩු කරන්න ඕනේ. 40,000 තමයි ලාභයට එකතු වෙන්නේ. ඇයි 1,20,000න් 80,000ක්? 80,000ක් පිරිවැව 1,20,000ක විකුණුම් අගයක් සහිත බහණ්ඩ තමයි යාම විකුණුම් සිද්ධ කරලා තියෙන්නේ. ඒ ඉතින් හම්බෙන ලාභය 40,000යි. 2019 3/28 දින ණයගැතුමින් ලද රුපියල් 20,000ක චෙක්පත බැංකුව විසින් 2019 3/30 දින අගුරු කර ඇති බව 2019 4/3 බැංකු ප්‍රකාශනයේ හෙළිදරව් විය. 2019 3/28 ණයගැතුමින් හම්බෙලා තියෙන 20,000ක චෙක් එක ඒක කොහොමද වෙන්නේ? ලැබිය යුතු ණය ගැතියෝ 20,000 වැඩි වෙන අය අපිට කියවන්න තිබ්බ එක තමයි මේ. එයා ගෙවල නැත් අගුරු වෙලා තියෙන මුදල් වලින් අඩු වෙනවා. ඒ චෙක්පත් අපි හිතුවා බැංකුව දැම්පත් කරාම මුදල් වෙයි කියලා, එහෙම වෙලා නැහැ. එහෙනම් මුදල් වලින් අඩු වෙනවා, බැංකුව කියන මුදල් හෝ බැංකුව වලින් අඩු වෙනවා, ඒක ණය ගැතියන්ට එකතු වෙනවා. නමුත් මේ තවද 2019 3/30 දින ණයගැතිය විසින් පෙර 50,000ක චෙක් පත බැංකුව ඍජුව තැන්පත් කර ඇති බව බැංකු ප්‍රකාශන නාවන්නේ විය. කෙටුම්පත් මූල ප්‍රකාශනයේ පිළිවෙලදී මෙම මුදල් අය කරගත හැකි නොහැකි වට්ටමක් ලෙස කපා හැර තිබුණේ. මේ අපි කෙලිම තැන්පත් කළා. හැබැයි කෙටුම්පත් හදන මූල ප්‍රකාශන හදනකොට හිතලා තියෙන මේක හම් වෙන්නේ නැති විදම එකක් කියලා. එහෙනම් මේක දැනගමත් කපා හැරලා තියෙන එකක්. එහෙනම් මේක හම් වුණොත් අපිට ලාභය වැඩි වෙන්න ඕනේ. ලාභය වැඩි වුණා 50,000කින් මුදල් එකතු වෙලා 50,000කින් ඒ මුදල් දෙක පාර ණයගැතියම බැංකුවේ තැන්පත් කරපු ඉන්නවා. ව්‍යාපාරයේ විසින් ගෙවු අයිතිකරුගේ විභාග ගාස්තු 10,000යි බැංකු ප්‍රකාශනයේ නිතරම. ඒක ලොකු දෙයක් නෙමෙයි. මුදල් වලින් අඩු වෙන 2,000, හිමිකම් වලින් අඩු වෙන 2,000. මොකද මේක ව්‍යාපාරික කටයුත්ත නෙමෙයි, දරුවගේ විය ප්‍රශ්නයක්. මේක නිකන් ගැලඩි වගේ ව්‍යාපාර අයිතිකාරයා මේ මුදල අරගෙන තියෙන්නේ. ඊට සෝකරන්න තියෙන්නේ මේ ගනුදෙනුට අදාළව මේ පල්ලයට එකතු කරන් යන්න. එකතු කරන් ගියාම මෙන්න මේ සංශෝධිත අපිට හම්බ වෙනවා 4,360,840,840,180,120,140,120,140. දස් 19 ගිණුම් කරන සමීකරණයට අදාළව ගැටලු සාකච්ඡා කරේ. අපි දැන් මේ අපි ඔබත් එක්ක මේ සක්වා 2017 2018 ඔබ බලන්න නැත්නම් ඒ වීඩියෝ ටික බලන්න. ඒ අපි ඒ වීඩියෝ වලදී අපි ඔබත් එක්ක සාකච්ඡා කරලා තිනෝ මේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි ලේසි ප්‍රශ්නය. මේකට ලකුණු ටික ගන්න පුළුවන් ඕගලන්ට. කොහොමද ගිණුම් කරන සමීකරණ කරගන්නේ? ලොකු දෙයක් නෙවෙයි, වචන තිබ්බට බය වෙන්න එපා. ප්‍රශ්න පත්‍රයේදී එකම දේ හරියට තේරුම් ගැනීම පමණයි. ගානේ මොකක්ද අහන්නේ කියන දේ, විචාරණ කොහොමද යන්නේ කියන දේ විතරමයි මේ ගාන පුරාවට දක්වලා තියෙන්නේ. එහෙනම් අපි ඔබත් එක්ක තවත් වීඩියෝ හම්බ වෙන තරම් ඔබ සමඟ